හයිබෝවන් සීක්‍රට් සෝ් නේච මැනිින් මාකට්ටකේ මේ පැලිය ගොඩ තියන එක පැලිය ගොඩ අලුත් මැනිින් මාකට් එකේ එලවලු මිල ගනම් පොඩ්ඩක් බලන්න කෙලාව අපි අපි කිව්ව වගේ ආවා එලවලු වෙළඳපොලට පැලියකොට අයිබොන් මල්ලි ගුඩ් මෝනි හොමද ලොකයි ගුඩ් මෝනි ගුඩ් මෝනි ගුඩ් මෝනි මොකද තොරතුරු එලවලු වෙළඳපොල සති දෙකක් ඇතුළේ වෙනස් වෙලා දිනන රටත් ොරට වෙලාසරද ගනම් මිනුල වෙනස් පන්තින වෙලාසරගෙන කොමද මිල හලදී අඩ වෙලාදය මිල හැල නිකම්මට දැනගන්න කියන්න කොයිකොයි ගනන්ද කැරක් කැරුපය ලසුව කැරක් කිලුව එකසුව අතරම් මිල වැහලා තියෙන් හොන්ද මේ ගෝවත් රුපය සීය අරදි රුපය සිය ගෝ සීයට තිකරන්නේ ඉගරන්න සීයට ඒ තිකරන්න ඇති ගෝවතිී නොදී ඔක්ෝ ප ලස්සුව කර අරතින් අර විකිෙනෙන්න ඉතින් කියන ජනතාවල සල්ලි නැත්ද මොකක්දකල අපිට හේතුෝ කියන්න බෑ ගොට පැස කිය මේකන විකුරන්න බැර ලොකු ස්ටොක්ක් ඇවිල්ල ස්තොක්ක ඇවිල්ල කියන්න බඩු තින එනව දවසගන ඇති බඩු න ගනමයි මාන වැඩිවෙලත්න මොනාද අවල කිලෝ අපි දෙම සිල්ල දෝගමල ම යිකිවේ ඔගමල යන පවතින මිලත්තමයි අප ඔහන්සේ ඒක අන්දර මේ නැම කිලෝ එක කන්න කොට පච්චර සිල්ලද එතකොට අතර සමයි ොටතින් දැම අපෙන් අරංගීල කට්ටිය ඒක ඇතුළේ අප අරගෙන ප සත්තියක් කල්ල උපියසිය නත්ති කර නැත මට ඉදිච්චක තමයි චන්දක එලවල් අග ගැලවුන්න අස්සනුක ආවින ඒ දවස්සේගේ ස්තෝක්ක පොට බ්‍රේක් වුණා ඊට පස්සේ තින් ආවට ලකක් නම දවස් දෙකන්න පොට බ්‍රේක් වෙලා දස පටු දිගට මවා ඒ දවස්තකෙ පටු ඇත දවස්තක ස්ටෝක්ක බ්‍රේක් වුණට ති පස්සේ දවස්තක මෙහ වෙලලා මාමනත මිස පස්සල් බඩු ගෙනනිච්චා බඩි ගරුණ ඇද නීතිය දම්මාගේ මිනිස් බඩු රංගල ගරුණ ඉඩවදවස අයි බඩු ආවන බඩුව මිනිස්සුත්තාව වගේ බඩුගන්න ඒ ස්ටොක්ක හෙම කැල්ල කිය දැම ආය යන දැම දස මිනිස්සේ සල්ලන මිලාධික මෙලවලු කියල ගන්න මනවාද මේදස මිලා මේ දසල මේ කාදගත්තේ මනිකර අමුතු රේජය උඩ තියනවා උඩග මිල අධිකය කියල යන හම කැරටලිස් පෝංචි ගෝවන කැරට ලිස් පෝචි ගෝවා ලාදිකය කිය එතකොට ඒවත් ජාද ම අසුවයි ලික්ස් කිය ලිස් රපය සීය එක සිය පනයි අත ලිස්යන අට පොංචි කියන පෝචන පොටක් හොඳ පෝචයක්න රපිය දෙසේ පනට පෝච පොට ්‍රේටිකෙන් උඩේ මල්ිස් කියර මල්ිස් තියන නුවරලියන පන්සේට අනත්‍ය පන්සයෙන් පල්ල පන්සිම් පල්ල අන්න නුවරේලියයි අනිතක අතර සැරේ වෙන සත්ති වෙන සත්තින ගුණාත්ම වෙන සත්තිය පොලටිය වෙන සත්තිය පොයිකර හොඳක හොඳ නුවරේලි සැරඩු ඒක සැරඩුව එක සැරණ අනිත්‍යවත පුත්තර මාල් විරිස්සෙනවා ගැල්ලවා පැත්ත මාල් විරිස්සෙන ඒ සැරයි ඒ සැර ොඩ කො ආයහුයි ගගා කන්න ඒක වැරයිටස් දෙකක් නෙමේ වැරයිටස් දෙක හදන පරිසරය වෙනසරයනත වෙනස්සෙන් යන්න සුපිරි මේ සුපිරි හුක්මේ කරන්න එන විකිනෙන්න ඔය එම විස්කොක් කල දා කියන මේ වෙන්න මේ තමුළු පැත්තගෙන ගොරිලිගෙන කරට ජප්න කනෙමේ නෑන වෙන්න දැන් එතකොට මේ ඒ කැරට්ටලත්න සත්ති නවද උඩහැගෙන කැරටුයි කැරටි කරටේ මේ දැන් රාමණ වැනි මඩයි නූරලී තමයි යන්න ජපන පත්තිගෙනවට වැඩීම හොඳයි වැඩ මේ හොඳ කැරට්ටක රස එහම වැඩීද නූරලියලවලු හොම රසයි ගුණත්වාය වැඩීම ජනිත් පැතිවල් වැඩිය වැඩිය එතකොට මිල මිල අඩුම එලවලුවත් කල පී පිඥ ැකිරීම වගේ දනවා ඒව කියර දාමන දවසේ පජාර බලන්න පිඥ දමස මරගත පිනි පැසිය පල්ල පිඥ පලන ොක මිල මංගයි කියන්න ොකල සුල්දරන මේ ඔක තමයි තත්ත්ේ
එතකොට ඉතින් මේ ලොකු ලොරියක් පුරවලා ගෙනාවා කියලා ලොකු මුදලක් සාක්කුවේ දායන්නද? හා ඔය එහෙත් එහෙම එහෙත් මිල අඩු වෙලා තියෙනවා දැන් මේ මිල අඩු වෙයි කියන්නේ දැන් අපි මෙහෙම දැම්මත් එහෙත් මිල අඩු වෙනවා තමයි එහෙත එන්නේ දැන් රුපියල් 20 විතරනේ ඉතින් කැරක් කිලෝ එකක් ගැලවෙනවා එතන උරෙලි ඔව් ඒ වගේ මිලක් ඇත 20 30 විතරක් ඇති ද ලොරි කුලිය අරම මේ කොහොමද ඇති දෙන්නේ නැහැ නේද නෑ ඇතිලාභයක් නැහැ මිනිසුන්ට ගොයියට යන මගුලකුත් නැහැ හා මහන්සි විතර හා ඔක තමයි දස්ති ඒ කියන්නේ මත් මේ මාස ගාමාර මේ මාසේ අල්ලල යයි කෝ විදිහට හා ඊට පස්සේ සාමාන්‍ය කොට මිලක් කියයි. ඔව් මේ මේ අවුරුද්දේ මිල වැඩිම ගිය මොනවද? මේ අවුරුද්දේ මිල වැඩිම ගිය දැන් මේවා දැන් මේක මාස 5කට 6කට උද්දී මේ කැරට් මේවම තමයි රුපියල් 1000ට. ඔව් 2000 මෙහෙ යනවා අපි 2000 2500 දෙක ඇවිත්. ඔව් ඒක තමයි ඒක. ඔව් මේ කැරට්ම තමයි මොකද අතරන් ගාලා නෙමෙයි. නෑ ඒක ඒකට මේ පොහොරත් එක්ක තෙල් පොහොරත් අඩු වීමත් එක්ක තමයි මේ වෙලා ගියේ. හා මේ දවස්වල කැරට් 24 වගේ වටනකම මේ වුණා. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. හා ඒක අතන්දරද? ආ මේ වගාවත් එක්ක තමයි තියෙනවා අරන්ද ඒ කියන්නේ අය මෙහෙම වෙලා තියෙන්නේ. හා දැන් මේක වැඩි වගාව වැඩි වුණාට යන මේක අඩුයි. ගාම අඩුයි. අඩුයි. මේම අඩුයි. හා දැන් රුපියල් 2000ට ගියත් මේ කැරට්මයි ඒ දවස්වල තෙල් පොහොරත් ඉංගියත් එක්ක තිබ්බ මිනිස්සු වගා කරා. නැති එක්ක නෑ දැන් තෙල් පොහොරත් ආවම ආයි වගා කරා. දැන් ඔක්කොම එනවා ගැලවි ගැලවි. හා ඔය කරන් කර වෙන මෙයන් නැහැ තියායි. මෙලවලු ගෝණි 100ක් විතර ගෙනල්ලා හාසි ගෝණියක් වගේ තමයි අරන් යන්න වෙන්නේ අරන් එන මිනිහා නේ ගොඩක් හරි හා ගැටි මතක් කරලා මාස්ටර් මොයි කට්ටක් ගන්න හරි කොයි මහත්තයා හා යාදේ වැලිමඩ කතා හරි එනක් ජයව අපි පැත්තට ගිහින් එන්න හා අයබෝන් අපි එන්නද ඔය පැත්තට මේක දිනව තක්කාලේ දිනව බොන්චි ක්වොලිටි එකක් ඇවිල්ලායි කියලා කිව්වා යා කඩේ රුපියල් 200 250ට යනවා කියලා ₹300 අඩේදී මෙහෙන්න ඕන එහෙනම් එහෙම ගන්න. නෑ මෙහෙ තොකවල නම් එහෙම තමයි. ආ. එතනින් පස්සේ කරන දේ ගැන අපිට තේරුමක් නෑ. නෑ තේරුමක් නැති නෑ තේරුමක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එකට එකක් අල්ලලා ඉන්නවා. ඒකයි අත්ත කතාව නේ. ඔව්. එකෙන් බේරෙන එක තමයි ඉතින් ක්‍රමයක් හොයා ගන්න ඕන අපි. එක්ක ගවර්න්මන්ට් එක ක්‍රමයක් හොයලා දෙන්න ඕන. ඔව් අනිවාර්යෙන්ම. ආ. එහෙම දෙයක් වෙයි කියලා හිතනවද මොකක් හරි? ඔය එහෙම දෙයකට යන්න ඕනේ ඉතින් නැත්තම් මේ දැන් ඔය බවන්න කිව්වට මම කියන්නේ මේවා මේ අතිරික්තයක් හදන්න නෙමෙයි නේ. අතිරික්තයක් ආවොත් ඒවන මූණ දෙන්න පුළුවන් තත් එක වැඩ පිළිවෙල හදන්න ඕනේ. ඒක තමයි. දැන් මෙතන ගියේ කැරට් කිලෝ එක රුපියල් 60-70ට යනවා කියන්නේ ගොයියට රුපියල් 10ට නේ ගලවෙන්නේ. මේ කැරට් කිලෝ එකක් හදන්න රුපියල් 10කින් බෑනේ. දැන් ගියලම කියන්නේ මේ ලොකු යදමක් දරන ඒගොල්ලෝ ඒක. ඒ නිසා වට වැඩ පිටවල කලන්න ඕන දැන් ජනාධිපතිතුමාත් කියනවා වවන්න පුළුවන් තරම් වවන්න කියලා. ඒ එකම වැඩ පිටවල කලන්න ඕන එන එන අස්වැන්න අතිරික්ත මේ කැරට් වගේම තමයි අනිත් ඒවා වගේ. අනිත් ඒවා. ඉතින් ඒ නිසා ඉතින් ඒකල මිල්කලේ ඔබතුමා කොච්චර කාලයක් විතරද දැන් මේ 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 ශේෂ්ත්‍රි? මම 30ක් විතර. 30ක් විතර. ඔව්. දැන් යෝ දැන් මේ ආණ්ඩුව හරි මම දන්නේ ඉස්සර ආණ්ඩුව කරාද නැද්ද කියලා. එහෙම යෝජනාවක් මොකක් හරි ප්‍රායෝගික ක්‍රමවේදයක් ඇහුවොත් එහෙම උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ බිලෙන්දට ගොවියට තේරෙනවා මේකයි කරන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම. එහෙම ක්‍රමයක් තියෙනවා. කරන්න නැති එක විතරයි කියන්නේ හදා ගන්න ක්‍රමයක් පුළුවන් අපිට. වැඩ පිළිවෙල තියෙනවනේ ලෝකයේ අනිත් රටවල් වල එතකොට තව දැන් මේ බෝංචි ගෝණිය උඩ ගෝණිය ඇතුළෙම දාලා මේක උඩ හතර දෙනෙක් පාගලා නැගලා ආයි අට්ටුවක දාලා කට්ටුවක දාලා නේ දරිලා පොඩි වෙලේ ක්‍රම වේද පව අඩුකොත් එන්න මෙයා අපතේ යාම සෑහෙන අඩුවේ. ඔව් එහෙම අපතේ යන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒවත් අඩු කරගන්න පුළුවන්. මේවා ඉතින් අනිත් දිනුවත් එක්කම තමයි ඒවා හැමදේම වෙන්නේ. වෙන්නේ නේ. ඔව්. රටේ දිනුවත් එක්ක ඊට පස්සේ ප්‍රවාහනයේ දිනු වෙන්න ඕනේ ඒවා ඒත් එක්කම තමයි ඉතින් මේකට අදාළ ඍජු අක්‍ර හැම පැත්තක්ම දිනු වෙන්න ඕනේ පැත්තක්ම දිනන ඕනේ මේ ගොවියගේ ගොවියව වවනවා එම්සු තනියම මේක කරගන්නවා මිසක් මේවට මේ
මැදිහත් වීමක් මෙච්චර කාල ආණ්ඩු වලින් ගුනේ නැහැ. ගුනේ නැහැ නේ. දැන් වෙනසක් වෙලා වුණොත් තමයි. ඔව් අපි බලාපොරොත්තු වෙන හොඳ දෙයක් වෙයි. එහෙනම් අදුමතරෙන් බලාපොරොත්තුකුත් තියෙනවා කියන එක. ඒකත් ලොකු දෙයක් නේ. මොනවද කියන්නේ? මේ අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. වෙනසක් කරේ පිසු එකටනේ. ඔව්. ඒක තමයි. ඔය බලාපොරොත්තු ඔය ඉඩ ඉස්සලා දීලා දිනනොත්. හැමදාම ඉදින් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. අපි ඕගොල්ලෝ හැමදාම බලාපොරොත්තු නැනේ මේක මෙතනින් එහාට යන්න ඕන කියලා. නිචි දෙයක් නේ. ඉතිහාසයක් නෑ නේද? කෘෂිකර්ම අමාත්‍යංශ රටේ තියෙනවා 10ක් විතර නේද? පළාත් සභාවල තියෙනවා, මහාණ්ඩුවේ තියෙනවා. මේ මෙච්චර කල් පහුගිය කාලය සීමාවෙම ඉතින් ඒගොල්ලන්ගේ මේ අය මැදිහත් වීමක් නැහැ නේ. අපිත් මේ මේ යහපත් චේතනාව ඉන්නවා. ඉතින් අපිත් වැඩ කරමු නේද? ඔව්. නිකන් මුකුත් වෙන්නේ නැහැ නේද? නිකන් පැල වෙන්නේ නැහැ නේ. අර කවුද කිව්වට මඤ්ඤොක්ක දණ්ඩ විදි කරාම පැල වෙනවා කියලා. මේ යට දාන්න මොන හොඳට අලබහින්. ඒක හරි. එහෙනම් බොහොම ස්තුතියි. හරි වටිනා අදහස් ටිකක් ඔබතුමා කිව්වේ. නම කොහේ? මම සමන් මනෝ. සමන්. ඔව්. සමන් මහත්තයා එහෙනම් ජය වේවා. ජය වේවා. ඔබතුමා ප්‍රාර්ථ මොකද්ද? අපි සීක්‍රට්ස් ඔෆ් නේචර් මම යනකොට දාලා දෙලියන්න කරන්න. බොහොම ප්‍රසස්ත ප්‍රබුද්ධ අදහසක් තියෙනවා මේ මහත්තයාට. හයි බොවන්. මේ මහත්තයා නැගිටලා ගියා මේ රම්පේ කරමින්ච විතරද මෙතන? ආ. සම්පල් තියෙකි. හයි බොන් තාත්තා. කොහෙන්ද මේ රම්පේ කරමින්ච අරන් එන්නේ? මොකද? හා? අනුරාධපුර. අනුරාධපුරේ. හැමදාම අනුරාධපුරින්නේ අරන් එන්නේ. හැමදාම අනුරාධපුරෙන් අරන් එනවා. අපි අරන් එන්නේ අර. ආ, ඒගොල්ලෝ අරන් එනවා. එළුම්ද ඒගොල්ලෝ. ඔව්. තාත්තා තමයි මෙතනින් ඔක්කොම. අර අනුරාධපුරට කතා කරන්න. ඔව්. හා. හා. මේවා මිටි ගණන් වටද බාන්න කිලෝ ගන්නද කොහමද? කිලෝ ගන්න. කිලෝ ගන්න. කිලෝ එකක් සාමාන්‍යයෙන් කී වගේ? ඔය 60 70. රුපියල් 60 70 වගේ. කිලෝ එකක්. ලොකු ප්‍රමාණයක් අල්ලන ඕනේ ඉතින් කිලෝ එකකට නේ. මෙතනින් මෙතනිනුත් තේරෙනවා නේ. මෙතනිනුත් තෝරනවා. හොඳ ටික තෝරලා. මේ වයිල් ලොරි වලට පටවනවද? නැත්නම් මේ වෙළඳ කට්ටිය අරන් ඇවිලා ගන්නවද? සිල්ලරි කරනවා. සිල්ලරි කරනවා නේ. රාම්පේ කරමින් චා ලෝකේ අද කීයද මේ දඹල හිමි රුපියල් 200 අමල 200 රටකොළු 250 එදා ඊට වැඩි මිලයිද මේ තොග මිල කිව්වේ මට නේ තොග මිල මේක ඔක්කොම සටහන් කරනවා ඔව් නැනේ නේ නැත්තම් බෑනේ මේ අපි සීක්‍රට්ස් ඔෆ් නේචර් කියලා අද පළවෙනි වතාවට මං ආන්නේ දැන් හැමදාම එන්නේ අනිවාර්යෙන් එන්න ඈ හැමදාම බැරි වෙයි මාස දෙක තුනකට සැරයක් එන්න. හයි බෝ. කිරනෝ? හැමදාම කිරනෝ. හැමදාම කිරන එක නේ. මං හැමදාම කිරනෝ. ඈ. කීයද පටන් ගන්න වැඩ? උදේ 5:30. 4:00. ඉවර වෙන්නේ? ඉවරන කොට දෙක. හා දෙකට. මිනේ ගියා වැඩ කරලා ඉවරන මැතද වියනේ කියන්නේ වෙන්නේ මේක වෙලාවට තමයි ඉවරන්නේ මේකට තුනට ගැලලා වෙලාව කලා වන්නේ නැහැ මේ මොනවද මේ මේ කිඩාරන්ද කිඩාරන් කිඩාරන් කීයදයි සාමාන්‍ය එහෙම 150 මේක හොඳ කෑමක් නේ මලේ මලගඳ උනට අලේසු හොඳයි ඈ මකට එකක් තියෙන එකට ඔය ඔය රේන්ජ් එකේ හැමදාම තියෙන්නේ ඒක තියෙන ඕම උඩා නුවරත් ක්ලාබ් ඒ වගේ පැති වල තමයි ආ ඔය ගානට තමයි තියෙන 150ට උඩ යන්නේ නැහැ උඩ යන වෙලාවලුත් තියෙනවා ආ කොණ්ඩොල් ඔය රතු වල ධම්මල ඒවා ඒවත් තියෙනවා ඒවත් විතර තියෙනවා ඒත් ඔය වගේ ගණන් වල කිලෝ 12යි ඔය අල ඒවමද කරන්නේ නැත්නම් එළවලු ඔක්කොමද කරන්නේ එළවලු ආ එළවලු කරපින්ච ඒවා ආ ආ ආ ආ ඒ වගේ දේවල් මේ අසල මිල ගොඩක් අඩු වෙලා නේ අඩු වෙලා නේ හැම එකක්ම අඩු වෙලා ආ කොහෙද ගෙවල් එතකොට මම කඩේ අඩුද උදේට එනවා ඔයයි දැකලා නෑද ඉලවලුව දැන් කියනෝනේ උයන මිනිහට කන්න හරි අමාරුයි කියනෝ උයලම ඉලවලුව අත ගන්න මනුස්සයට ඉලවලු කන්න හිතෙන්නේ නැද්ද අත ගන්න එහෙම කන්නේ නැහැ එහෙම කන්නේ ආ මේ කන්නේ යා ආ නැත්නම් ඉතින් අපි කොහොම ඇදෙන්නද නේ උණකින් ඇදින්නේ විතර ගොඩක් කල් දවිලා වැනි මාකට් එකේ හින්නවන් ආවද නැත්තම් මෙතන හින්නවන් හින්නන් ආවා අවුරුදු 25 30ක් 32 යන්නේ ඉතිවෙන අවුරුදු 20 පටන් ගත්ත අවුරුදු කීයද ආ එතකොට මට අවුරුදු 20 දෙකෙන් දෙන්නේ හා පළවෙනි ජොබ් එක මේ ඔව් හා
රාත්තකින් පස්සේ. තා රාත්තකින් පස්සේ ආවා. තාත්ත තමයි එකම බොස්. ආ මං තාත්තනේ. තාත්තනේ. අතදී වුණා. තාත්තට පින් දීලා වැඩි කරයි යනවා. ළමාලපට ඉන්නවා. ඔයාගේ කියලා මොකක්ව වගාවක් නැහැ. නැහැ. අපි මේ වගා කරන ගොවින්ගේ ඒ බඩු දෙන්නගෙන අපි ඉතින් ඒව මේ යාළුවන් ඉන්නක් නේදලා. දැන් එතකොට මේ 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 කඩ කාමරයකට සාමාන්‍ය කුලිය කීයක් වෙනවද මාසෙකට? මාසෙකට දැන් මේගොල්ලෝ දැන් මාස 3 තුන්ද වැඩි කරලා වගේ නේද ඉන්නේ. දැන් මුලින්ම අපි එව්වේ මෙතනට පෙරකොලස් දා. ආ ඒකටත් මිල සූත්‍රයක් තියෙනවද? ඒ වාරේ මේ වගේ අපි දන්නේ නැහැ ඒගොල්ලෝ කුලිය වැඩි කරලා. ආ දැන් කීයද දැන් මේ අන්තිමට යන එක? දැන් මම හිතන්නේ රුපියල් 14000 ගණක් හරි ඔන්නෝම වෙලා තියෙන 15000. කඩ කුලිය. කඩ කුලිය. හරි එනක්. හොඳයි ජය වේවා. මොකද්ද? අපි සීක්‍රට්ස් ඔෆ් නේචර්. මම දාම උදේ 10ට අපේ වීඩියෝ එකක් යනවා. ළඟදිම ආයෙ එකක් යනවා. මම දාලා දෙන්නම් දැන් මේ රවුම ගිහින් ඇවිත්. ආ ඒ කියන්නේ යනවා කියන්නේ මේ මොකක්ද? හැමදාම දානවා. නෑ නෑ YouTube එකේ. මම ඉතින් අපි මොන කඩ ප්‍රමාණයක කතා කරා. Good morning. මේ පම්බටු එකන්නේ. ඔල පාට. ඉතින් දිනනවා. ඉවරද මල්ලී? මොකුත් නැහැ. ගත්ත නැහැ. ඉවරයි. එයා කඩේ ඉවර වෙලා. මම වයසරද කියලා මේ තාත්තලා දුක උගලන්නේ. බර අදින්න. හයි. පොයිස් පොයිස්. අයිස්ක්‍රීම් නේ? අයිස්ක්‍රීම්. අයිස් පැකට් වහම බය වෙනෝනේ අනිත් අයිස්ද කියලා. අයි බන් තාත්තේ. මේ 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 වර්ගෙ මොකද්ද? ඉඳලාලි බ්‍රොකොලි. බ්‍රොකොලි නේ. කොලිෆ්ලවර් නෙමෙයි. මල්ගෝවා නෙමෙයි මේ නේ. මේක මිලයිද? බ්‍රොකොලිද? ඔව් බ්‍රොකොලි එක. ඕක රුපියල් 800ක් වගේ නාට. කිලෝ එකක්. ඔව්. මල්ගෝව නම් මිල බැහැලා තියෙන්නේ නේ. ඔව්. අරක අර බැසිල් දර. ඒ බැසිල්. බැසිල් නේ. ඒවා මිල කීයද දැන්? ඉතින් බැසිල්. ඒකත් මිලයි නේ. මන්සියක් වගේ 2018 විතරක් ගියා නේද 2013 ටත් පහු ගිය කාලේ 2013 ටත් හරි ඒක තමයි අර මේ එලවලු මේ කැරට් 2018 ගිය දවස්වල නේ මේක ෆොරිනර්ස්ලට තමයි ගන්නෙ නේ හොටෙල්ස් වලට හොටෙල්ට තමයි ගන්නෙ ගන්න සාමාන්‍ය කට්ටි ගන්නෙ නෑ මොකද රසයට දාන එකත් කුණියට දාන එකත් සුවඳ ගන්න දානකො සුවඳයි අහිමද මම සුවඳ බලලා නෑ කවදා ඔවුනේ හරි කුසුම්බයි නේ මේක දිනන වෙනම සුවය. එතකොට බෙල් පෙපර්ස් කීයද? බෙල් පෙපර්ස් දැන් රුපියල් 400යි. ඔච්චර බැලලා නේ. ඒක මේ මෑතකදී බැස් එකක්ද නැත්නම්? ඔව් මෑතකදී නෑ මේ ඕඩර් නෑ විශ්වාස නෑ හොටල් හොටල් වල ඕඩර් නෑ. ආ හොටල්ස් දැන් ඕෆ් සීසන් නේ. සීසන් පටන් ගත්තාම වැඩි වෙයි. සීසන් ගත්තාම වැඩි වෙයි. ඔය තාම නෑ නේ කොරෝනා ගාව පස්සේ තාම නෑ නේ පටන් ගන්න. ආ හරි මිලක් ආයෙ නෑ නේ. ඉදිරිය දෙයිද? මොකද හිතෙන්නේ? මොකද කියන්න බෑ. හිතන්න බෑ කොහොමද කියලා. සංචාරකයන් සාමාන්‍යයෙන් වැඩි આવොත් හොටලට આવොත් අන්න පොඩ්ඩක් අපි ඉඳගෙන ඉන්නවා. ආ පොඩ්ඩක් පුළුවන්. හා දැන් ඉතින් බොම් බහැලා තියෙනවා. ආ ආ තාම කොළපොතේ යනවා. ඒතර මේ මේ බිස්නස් අඩුයි මේ මේ පැලි වල. ආ පැලි කොට අඩුයි. ආ ඒ කියන්නේ අර මිනිමා කටින් කොට අවුලක් නැහැ. එහෙ ඉන්නකොට අවුලක් නැහැ. ආ ඒ අවුලක් නැහැ කියන්නේ එහෙ නැන්දායි හත වෙනකම් බිස්නස් තියෙනවා. මේ උදේ පාන්දර දැන් 3ට පටන් ගත්තා 5 වෙනකොට ඉවරයි බිස්නස්. නෝ තන උදකලා වෙලා තියෙන හින්දාද නැත්නම් මිනිස්සු ගන්න නැත්නම් මේක මිනිස්සුට එන්න විදියක් නැහැ. ආ මෙතන ට්‍රාන්ස්පෝර්ට් වෙන ට්‍රාන්ස්පෝර්ට් නැහැ නේ මෙහාට එන්න බස් නැහැ. වයින් එන්න ඕනේ. හා දැන් එහෙ කොල්ලු පිටිය වැල්ලවත්ත වමල් පිටිය ඔය පැත්තට බඩු ගෙනන්න ත්‍රිවිල් වලින් වහන වලින් බොහොම පොඩි ප්‍රමාණයක්. ඔව්. මේ ඉඳලා යන්න ගියාම ගන්නවනේ රුපියල් 3000ක් විතර. ඔව්. මේ කාර්ය කරා. ඒ ගියාම ඉතලන ලාභයක් නැහැ. 500ක් ගන්නයි. ආ තමයි කතා කරන්නේ. දැන් මේ මේ එහෙම මේකට ප්‍රවාහන පහසුකම් සලසන්න කියලා යෝජනා කළා මොනවා හරි ඉල්ලීම් කළා එහෙම දිනනවද පෞගේ කාලවල? අවුල් කළා යෝජනා කළා කිව්වා සාහන කරන්න ඕනේ. හා. මම හොඳ හොඳ එහෙම තමයි පිටිකොටු තමයි හොඳම. හොඳම තැනනේ. බලමු නේ දැන් ආණ්ඩුවත් වෙනස් වෙලා තියෙන්නේ. හා. වෙනස් වෙලා තියෙනවා නේද? පොඩි බලාපොරොත්තු සාහනය ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ආ නැත්තම් ඉතින් ආ
අපිත් බිම වැටෙනවා, ගොවියත් බිම වැටෙනවා. ඔව්, ආණ්ඩුවත් බිම වැටෙනවා. හොඳයි, එහෙනම් ජය වේවා. එහෙමයි. මොන මිල අපි එන තාත්තේ. හරි හරි මිල. සර්ණයි. අයි බොයි. ඉවරද? මේක මේ જાති දෙකක්ද මේ මාල මේ අමුමුද? මොනද මේ? මේ මයික් එක. මයික් එක. හා හා. අම්මිරිස් මේ જાති දෙකක්ද මේ? මේ මේ જાති දෙකක්ද අම්මිරිස් වර්ග? ඔව්. මිලා කොයිකද? මිලා වැඩි? වැඩි එක කොයිකද නැහැ ඒක පොඩ ආන්න ඕන. හා හරි. ඔයාගේ නෙමෙයි නේ. හා. වර්ග දෙකක්ද? වර්ග දෙකක්. හා. ඒක මිල අඩු වැඩි වෙන්නේ කොහොමද? ඒක යාර අරක ලොකුයි මේක පොඩ පොඩි ඉන්න. ආ ඒ නිසා විතරයි. ඒ නිසායි ඒක යාර ලොකුයි සිල්ලර කිනන්න ගණිය ගන්න නැහැ. ආ ගන්න ඇවිල්ලා පොඩි එක තමයි ගන්න. ඒක සිල්ලර කිනන්න පොඩි එක ගන්න. ආ ඔය ඕඩර්ස් වලට ඔය කැම කඩ වලට එම. ආ ඒක ලොකු එක තමයි ගන්න. ඒ කියන්නේ ඒක කපන්න පුළුවන් ඉන්න. හා හරි හරි. ඇඟිලි කපා ගන්න නැතුව වැඩේ කරගත්තා. නේද? රයිට් ජය වේ. මේ ටිකක් පොල් මංගුවාව හර වගේ මේ හරිය. ඈ වම්බට කොහමද මල්ලියද? ඔක වම්බට කොහමද? සියා සෝසියා අතර. ඉතින් අඩු වෙලා නේ. මේ දඹුල්ලෙන් දෙන්නේ එතකොට මේවා. අඹුලි පිටි. මට දෙන්න. මට වට්ටක් කරවන්න ඕන. කල්සියමලා කීයද ආත්තේ? ආ හා 10යි. කිලකට 10යි. මිල මිල ඒ වේ අඩුයක් නැහැ. නේ. තැපොල්ල එතකොට අස් ලබු. 28යි 50යි වගේ යනවා නේ. වටක ගන්න. වටක ගන්න. රුපියල්? රුපියල් 60යි කිලෝ එක.